guys, welcome back to my channel Alankari. Do you want to know? වෙනද වගේම මගේ channel එකට මගේ යාළුවෝ ටික ගොඩාක් ආදරෙන් පිළිගන්නවා. ඉතින් ඔයගොල්ලෝ දන්නවාද අපි මොකක් ගැනද කතා කරන්න යන්නේ කියලා. ගැහණු පිරිමි ભેදයක් නැතුව පාවිච්චි කරන්න පුළුවන්. හැම ගෙදරකම වගේ දකින්න පුළුවන්. Vaseline. ඔයගලන්ට පේනවා ඇති මගේ Vaseline collection එක නොයෙකුත් වර්ග වලින් නොයෙකුත් colors වලින් එන මේ Vaseline ගැන අපි තව දවසක in depth review එකක් කරමු. ඉතින් මේ Vaseline වර්ග අතුරින් මම අද විශේෂයෙන්ම කතා කරන්න යන්නේ Vaseline brand එකෙන් එන මෙන්න මේ Petroleum jelly එක ගැන. ඉතින් අපි බලමු මොනවද ඇත්තටම මේ petroleum jelly කියලා කියන්නේ. ඒත් එක්කම petroleum jelly වලින් අපිට ගන්න පුළුවන් උපරිම ප්‍රයෝජන මොනවාද? ඒත් එක්කම මේ petroleum jelly එක අපිට පාවිච්චි කරන්න පුළුවන් නොයෙකුත් විදි මොනවාද? ඉතින් මම ගොඩක් වෙලාවට දකිනවා petroleum jelly පාවිච්චි කරන්න පුළුවන් විදි ගැන නම් ගොඩක් අය කතා කරලා තියෙනවා. නමුත් මම දැක්කේ නැහැ ඇත්තටම petroleum jelly කියලා කියන්නේ මොකද්ද? ඒත් එක්කම petroleum jelly වලින් අපිට ගන්න පුළුවන් ප්‍රධාන ප්‍රයෝජන ටික මොනවාද කියන එක මම වැඩිය දැකපු නැති නිසා තමයි මේ වීඩියෝ එක ඔයගොල්ලෝ වෙනුවෙන් ගේන්න තීරණය කළේ. ඉතින් එහෙමනම් අපි ගොඩක් විස්තර දැනගමු රැන්ති සිටින්න මාත් සමග. දැන් අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ petroleum jelly තුලින් මේ Vaseline brand එකෙන් එන petroleum jelly එක තමයි ගොඩක්ම හොඳ. නොයෙකුත් වෙනත් brands වලිනුත් මේ petroleum jelly එක දකින්න ලැබෙනවා. නමුත් මම නම් හැමතිස්සෙම මිලදී ගන්න මේ Vaseline කියන brand එකේ petroleum jelly එක. ඉතින් මේක තමයි ඇත්තටම famous petroleum jelly එකක් හැටියට ගොඩක් රටවල් වල ගොඩ දෙනෙක් පාවිච්චි කරන්නේ. ඉතින් මම ඔයගලන්ට පෙන්නන්නම් මගේ tub එක. ඔගලන්ට පේනවා ඇති මම කොච්චර මේක භාවිතා කළද කියලා. භාගයකට වැඩිය මම මේක යූස් කරලා තියෙනවා. ඉතින් මේක ඉවර වෙන හැම අවස්ථාවකම මම මිලදී ගන්න දෙයක් තමයි මේ Vaseline petroleum jelly එක. ඉතින් මේක හරිම inexpensive, versatile, හැමතැනම දකින්න ලැබෙන ඕන කෙනෙක් ගාව තියෙන ප්‍රොඩක්ට් එකක්. නමුත් අපි ඇත්තටම දන්නවද මේක මොකද්ද කියලා? මං හිතන්නේ ගොඩ දෙනෙක් ඒක මොකක්ද කියන එක දන්නේ නැහැ. මොකද ගොඩ දෙනෙක් හිතන්නේ මේක මොයිස්චරයිසර් එකක් කියලා. මම දැකලා තියෙනවා බොහෝ දෙනෙක් මේක මොයිස්චරයිසර් එකක් හැටියට භාවිතා කරනවා. ඉතින් ඒක නිසාම තමයි ඒක තමයි ප්‍රධානම හේතුව මං මේ petroleum jelly ගැන කතා කරන්න හිතුවේ. ඉතින් මේ ස්කින් කෙයාර් ප්‍රොඩක්ට් එක ears and ears market එකේ අවුරුදු ගණනාවක් තිස්සේ අපිට මතක ඇති කාලෙක ඉඳලා මාකට් එකේ දකින්න ලැබුණු ප්‍රොඩක්ට් එකක්. ඇත්තටම petroleum jelly කියලා කියන්නේ by product එකක්. ඉතින් by product එකක් කිව්වම ටිකක් ඕන කෙනෙක් අදිමදි කරනවා මේ වගේ by product එකක් මිලදී ගන්න. නමුත් මේක ගැන පොඩ්ඩක්වත් worry වෙන්න අවශ්‍ය වෙන්නේ නැහැ. hydrocarbons වලින් එන by product එක ඒගොල්ලෝ filter කරලා මේකට mineral oils mix කරලා natural waxes mix කරලා තමයි මෙන්න මේ Vaseline නාමය යටතේ මේක අපිට ලැබෙන්න සලස්සන්නේ. ඉතින් මේක හොඳම හොඳ skin care item එකක්. ඇත්තටම භාවිතා කරන්න worry වෙන්න අවශ්‍ය වෙන දෙයක් නෙමෙයි. ඇත්තම ක්‍රියාකාරීත්වය නම් petroleum jelly වල ඒකෙන් කරන්නේ අපේ skin එකේ තියෙන moisture එක එළියට එන්න නොදී lock කරලා තියාගන්න එක. නැතුව විශේෂ moisturizer එකක් අපේ හමට ලබා දෙන්නවට වඩා ඇත්ත වශයෙන්ම සිදු වෙන්නේ අපේ හමේ තියෙන moisture ගතිය එළියට යන්න නොදී තියාගන්න එක. ඉතින් මම නම් හිතන්නේ හැමෝගාවම හැම ගෙදරකම තියෙන්නම ඕනේ ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ petroleum jelly එක. ඉතින් මෙන්න මේ petroleum jelly එක නොයෙකුත් දේවල් සඳහා භාවිතා කරන්න පුළුවන්. ඒකෙන් ප්‍රධානම දේවල් ටික මම දැන් ඔයගලන්ට කියන්නයි යන්නේ. ඉතින් මම ඔයගලන්ට කලින් කිව්වා වගේ protective barrier එකක් අපේ skin එකට උඩින් හදන එක තමයි මෙන්න මේ petroleum jelly එකේ ප්‍රධානම කාර්යය. ඉතින් ඒ තුලින් අපේ skin එකේ තියෙන තෙතමනේ එළියට යන්න නොදී ආරක්ෂා කරගන්න එක තමයි ප්‍රධාන වශයෙන්ම මේ Vaseline වලින් කරන ප්‍රධානම කාර්යය. මම දන්න තරමට ඒ වැඩේට වෙන කිසිම product එකක් නැහැ.
ඇත්තටම මොයිස්චරයිසර් එකකින් කරන්නේ අපේ ස්කින් එකට තෙතමනිය ලබා දෙන එක, මොයිස්චර් ගතිය ලබා දෙන එක. එහෙම නැතුව බැරියර් එකක් හැටියට ක්‍රියා කරන වෙන කිසිම ප්‍රොඩක්ට් එකක් අපිට දැක ගන්න හම්බ වෙන්නේ නැහැ මෙන්න මේ පෙට්‍රෝලියම් ජෙලි එකට අමතරව. ඉතින් ගොඩක් වෙලාවට තව ගොඩක් ප්‍රොඩක්ට්ස් තියෙනවා මේ පෙට්‍රෝලියම් ජෙලි එක මේන් ඉන්ග්‍රීඩියන්ට් එක කරලා තව නොයෙකුත් ස්කින් එකට ගොඩක් හොඳ දේවල් තව ඉන්ග්‍රීඩියන්ට්ස් එකතු කරලා හදන ගොඩක් ප්‍රොඩක්ට්ස් අපිට මාකට් එකේ දැක ගන්න පුළුවන්. නමුත් ඒවයි අපි ඇත්තටම ඉන්ග්‍රීඩියන්ට්ස් මොනවාද කියලා බැලුවොත් ඒකේ මේන් ඉන්ග්‍රීඩියන්ට් එක වෙන්නේ පෙට්‍රෝලියම් ජෙලි කියන එක. ඉතින් ඇත්ත වශයෙන්ම ගත්තොත් හීල් ඩ්‍රයි ස්කින් එහෙම නැත්නම් ප්‍රොටෙක්ට් ඩ්‍රයි ස්කින් කියන කාරණා දෙක තමයි මේ පෙට්‍රෝලියම් ජෙලි තුලින් සිද්ධ වෙන්නේ. ඉතින් ඔගොල්ලෝ අහලා තියෙනවද 12 කියන දේ ගැන? ට්‍රාන්ස් එපිඩෙමිල් වෝටර් ලොස්. ට්‍රාන්ස් එපිඩෙමිල් වෝටර් ලොස් කියලා කියන්නේ ඔයාගේ ස්කින් එක ෆන්ක්ෂනල් කියලා කියන එක. ඔයාගේ ස්කින් එක සාමාන්‍යයෙන් නැචරලි අපි මොයිස්චර් ගේන් කරනවා ස්කින් එකට ලබා ගන්නවා, ඒත් එක්කම එකෙන් කොටසක් අපිට නැති වෙලත් යනවා ස්කින් එක තුලින්ම. ඉතින් ඔන්න ඕක තමයි ඔය ක්‍රියාකාරීත්වය, ඔයාගේ ස්කින් එකේ සාමාන්‍යයෙන් පවතින ක්‍රියාකාරීත්වය. ඉතින් ඒ කියන්නේ ඔයාගේ ස්කින් එක ෆන්ක්ෂනල් කියලා කියන එක. ඉතින් ඔගලන්ට ඒ ගැන වැඩිදුර දේවල් දැනගන්න ඕන නම් කමෙන්ට් එකක් දාන්න පල්ලෙහා කමෙන්ට් සෙක්ෂන් එකේ. මං ඒ පිළිබඳව වෙනමම වීඩියෝ එකක් කරන්නම්. මොකද ඒක අපි වෙනමම කතා කරන්න වෙන මාතෘකාවක්. ඉතින් ඒක තමයි ප්‍රොසෙස් එක. නමුත් ඩ්‍රයි ස්කින් තියෙන කෙනෙක්ට ඒ ප්‍රොසෙස් එකෙන් පොඩ්ඩක් වෙනස් වෙන්න වෙනවා. මොකද ඔය ප්‍රොසෙස් එක තුළින් ඔයාගේ ස්කින් එක ඩ්‍රයි වෙන්න තියෙන ඉඩකඩත් ගොඩක් වැඩි ඩ්‍රයි ස්කින් එකක් හිමි කෙනෙක්ට. ඉතින් එතකොට අපි ඩ්‍රයි ස්කින් එකක් නම් අපිට තියෙන්නේ අපි ගොඩක් වෙලාවට බලන්න ඕනේ අපේ වෝටර් ලොස් එක අඩු කරගන්නේ කොහොමද කියලා. ඉතින් ඒ කියන්නේ අපි ගොඩක් ජලය පානය කිරීම තුළින්, ඒත් එක්කම අපේ ඩ්‍රයි ස්කින් එකට මොයිස්චර් ලබා දෙන ප්‍රඩක්ට්ස් භාවිතා කිරීම තුළින් නොයෙකුත් ක්‍රමවලින් අපි අන්න ඒ අපිට නැති වෙලා යන මොයිස්චර් ගතිය අපි නැවතත් අපේ ස්කින් එකට ඇති කරගන්න අපි නොයෙකුත් දේවල් කරනවා. ඒ අතරතුරින් මේ ස්කින් එකට අපි ලබා ගන්න මොයිස්චර් එක අපි රඳවගන්නේ කොහොමද? අන්න ඒ රඳවා ගැනීමට මෙන්න මේ පෙට්‍රෝලියම් ජෙලි එක මගින් ලොකුම ලොකු උපකාරයක් කරනවා. ඉතින් අන්න ඒක තමයි ප්‍රධාන වශයෙන් පෙට්‍රෝලියම් ජෙලි එක අපිට යොදා ගන්න පුළුවන්, පාවිච්චි කරන්න පුළුවන් ප්‍රධානම දේ. ඒ කියන්නේ ඩ්‍රයි ස්කින් එකක් නම් ඔයාට තියෙන්නේ අන්න ඔයාට මෙන්න මේ ප්‍රොඩක්ට් එක ගොඩාක්ම වාසිදායක වේවි. ඉතින් කොහොමද ඒක කරගන්නේ කියන එක මම දැන් ඔයාලට කියන්නම්. ඉතින් මේක පාවිච්චි කරන ප්‍රධානම ක්‍රමය තමයි ඔයා මුලින්ම මොයිස්චරයිසර් එකක් ආලේප කරලා ඒ මොයිස්චර් ගතිය පිටතට යන්නේ නොදී රඳවා ගැනීමට වැස්ලීන් එයට උඩින් ආලේප කිරීම තුළින්. ඒක තමයි හොඳම ක්‍රමය වැස්ලීන් ආලේප කිරීමට. ඉතින් මං කලින් කිව්වා වගේ මේ පෙට්‍රෝලියම් ජෙලි භාවිතා කරලා ඒකට තවත් හොඳ ඉන්ග්‍රීඩියන්ස් ඇඩ් කරලා නොයෙකුත් වර්ගයේ ක්‍රීම් වර්ග, ලෝෂන්ස් වර්ග අපිට දකින්න ලැබෙනවා. ඉතින් මේ පෙට්‍රෝලියම් ජෙලි එක ගොඩක් වෙලාවට ෆුඩ් ක්‍රීම්ස් වලට ඒගොල්ලෝ ඉන්ක්ලූඩ් කරනවා, බොඩි කෙයා ප්‍රොඩක්ට්ස් වලට ඉන්ක්ලූඩ් කරනවා, ඒත් එක්කම ෆේස් ක්‍රීම්ස් වලටත් ඉන්ක්ලූඩ් කරන අවස්ථා තියෙනවා. ක්‍රැක් හීල්ස් වලට එහෙම නැත්නම් ඔයාලට ඩැමේජ් ෆීට් එකක් නම් තියෙන්නේ ඔයාලට මේ ක්‍රමේ කරලා බලන්න පුළුවන්. ඔයා හොඳ බාත් එකක් අරගත්තට පස්සේ කකුල් දෙක ගොඩක් ඩ්‍රයි වෙන්න කලින් ඩ්‍රයි ස්කින් එකට හොඳ ඉන්ග්‍රීඩියන්ස් තියෙන මොකක් හරි ක්‍රීම් එකක් භාවිතා කරලා ඊට උඩින් මේ පෙට්‍රෝලියම් ජෙලි එක ආලේප කරලා ඔයාට ඒ ක්‍රැක් සීල් කරගන්න පුළුවන්. මෙන්න මේ ක්‍රීම් එක විතරක් භාවිතා කරනවට වඩා ඔයාට ලොකු වෙනසක් දැනේවි දවස් දෙක තුනක් භාවිතා කරාට පස්සේ. අන්න ඒ මම කියපු ක්‍රමයට මෙන්න මේ පෙට්‍රෝලියම් ජෙලි එක භාවිතා කරන්න සුදුසු එක ක්‍රමයක් තමයි අන්න ඒ. පෙට්‍රෝලියම් ජෙලි වලින් ගන්න පුළුවන් ඊගාව ප්‍රයෝජනය හීල් ඇන්ඩ් ප්‍රොටෙක්ට් ස්කින් එලිමන්ට්ස්. ඒ කියන්නේ මොකද්ද? වූන්ස්, රෑෂස්, එක්සීමා වගේ තත්ත්වයන් ඔයාගේ ස්කින් එකේ තියෙනවා නම්, ස්කින් රෑෂස් තියෙනවා නම් ඔයාට මේ පෙට්‍රෝලියම් ජෙලි සඳහා භාවිත කරන්න පුළුවන්. ඩොක්ටර්ස්ලා ඩර්මටොලොජිස්ට්ලා ඇත්තටම රෙකමෙන්ඩ් කරන දෙයක් තමයි බෙටර් ඉන්ග්‍රීඩියන්ස් අඩංගු කරලා පෙට්‍රෝලියම් ජෙලි එකත් අඩංගු කරලා තියෙන බෙහෙත් ක්‍රීම් වර්ග අපිට දැක ගන්න පුළුවන්. ඔය රෑෂස් වලට වගේ දේවල් වලට ඩොක්ටර්ස්ලා විසින්ම රෙකමෙන්ඩ් කරනවා. ඉතින් ඒ වගේ රෑෂ් එකක් එහෙම තියෙනවා නම් ඔයාට මෙන්න මේ ඔප්ෂන් එක ට්‍රයි කරලා බලන්න පුළුවන්.
තව ක්‍රමයක් තමයි ලිප් බාම් එකක් හැටියට භාවිතා කරන එක. ලිප් බාම් එකක් හැටියට ඔයාලට මේක භාවිතා කරන්න පුළුවන් හොඳම හොඳ ලිප් බාම් එකක්. ඒත් එක්කම ලිප් ස්ක්‍රබ් එකක්. මෙන්න මේ පෙට්‍රෝලියම් ජෙලි ටිකක් අරගෙන ඒකට sugar ටිකක් දාලා mix කරලා ඔයාලට හොඳ ලිප් ස්ක්‍රබ් එකක් හදාගන්න පුළුවන්. ඉතින් instantly smooth and juicy lips ලබා ගන්න ක්‍රමයක්. තව දෙයක් තමයි ඔයා strong actives භාවිතා කරනවා නම් අලුතෙන් ඔයාගේ skin care routine එකට මොනවා හරි දෙයක් භාවිතා කරන්න පටන් ගත්තොත් strong exfoliant එකක් ඒ වගේ දේවල් ඔයාගේ skin care routine එකේ නොයෙකුත් වෙනස්කම් ඔයා සිදු කරොත් එහෙම නැත්නම් dermatologist කෙනෙක්ගෙන් ඔයාට ඒ වගේ වෙනස් දේවල් කරන්න ඔයාට සිද්ධ වුණොත් එතනදී ස්කින් එකට ප්‍රොටෙක්ටිව් බැරිය එකක් හැටියට ඔයාලට මේ වැස්ලීන් කියන එක භාවිතා කරන්න පුළුවන්. ඉතින් මම තව ටිකක් එක පැහැදිලි කරන්න. ඔයාගේ ස්කින් එකේ ගොඩක් සෙන්සිටිව් ඒරියාස්. එක්සැම්පල් එකක් හැටියට මගේ ස්කින් එකේ නම් මේ ලිප්ස් අවට ප්‍රදේශය ටිකක් සෙන්සිටිව්. ඉතින් අන්න ඒ වගේ ස්ථානවලට ඔයා පාවිච්චි කරන ස්ට්‍රොන්ග් ප්‍රොඩක්ට්ස් ඇප්ලයි වෙන්නේ නැති වෙන්න ඔයා මුලින්ම කරන්න ඕනේ මෙන්න මේ වගේ petroleum gel ටිකක් ඔයාගේ sensitive areas වලට apply කරන එක. ඊට පස්සේ ඔයාට පුළුවන් අර strong active ingredients තියෙන අනිත් cream වර්ග ඔයාගේ මූණේ අනිත් ස්ථානවලට apply කරන්න. ඒ තුලින් ඔයාගේ sensitive areas වලට protection එකක් විදියට ක්‍රියා කරන්න පුළුවන්කම මෙන්න මේ petroleum gel වලට තියෙනවා. ඔන්න ඔය ප්‍රධාන කාරණා ටික අරුණම පොඩි පොඩි දේවල් ටිකක් අපිට ඉදිනෙදා life hacks එදිනදා ජීවිතයේ ගෙදරදී භාවිතා කරන්න පුළුවන් ක්‍රම කීපයකට මම ඔයගලන්ට දැන් කියන්නම්. ඉතින් ඒකෙන් පළවෙනි එක තමයි eyelashes remove කරනවා. fake eyelashes දාගෙන ඉන්නවා නම් ඒකේ glue එකට සමහර වෙලාවල ටිකක් අමාරු වෙනවා ආටේ ලෑෂ් එක remove කරගන්න. ඉතින් ඒ වගේ වෙලාවට ඔයාට Vaseline ලෑෂ් එක මත ආලේප කරපු ගමන් ඔයාට ටක් ගාලා fake lashes remove කරන්න පුළුවන්. ඒක තවත් tip එකක්. ඔයාගේ nails වල cuticles dry වෙනවා නම් ඔයා රෑ නිදා ගන්න කලින් ඔයාට petroleum gel ටිකක් ඔයාගේ cuticles වල apply කරන්න පුළුවන්. ඉතින් ඒ සඳහා ඇත්තටම ඔයා මුලින්ම හොඳ moisturizer එකක් අත් දෙකටම apply කරන්න ඕනේ. ඊට පස්සේ ඔයා මෙන්න මේ petroleum gel එක අරගෙන ඔයාගේ cuticles වල ආලෙප කරන්න ඕනේ. ඉතින් දවස් කීපයක් ඔයා ඒක එක දිගටම කරොත් ඔයාට හොඳ ප්‍රතිඵලයක් දකින්න ලැබේවි. ඉතින් අපි මේ වැස්ලීන් වලින් එහෙම නැත්නම් පෙට්‍රෝලියම් ජෙලි වලින් මොනවද කරන්න පුළුවන් කියන දේවල් ගැන කතා කරද්දිම පොඩි මතක් කිරීමක් කරන්නම්. ඔයා මගේ channel එකට අලුත් කෙනෙක් නම් consider subscribing. දුන්නකල subscribe කරලා එන්න channel එක මේ වගේ ගොඩක් වැදගත් දේවල් හැම සතියම ඔයගොල්ලෝ වෙත අරගෙන එන channel එකක් තමයි අලංකාරී කියලා කියන්නේ. ඉතින් අලංකාරී channel එක subscribe කරන්න කියලා මතක් කරන ගමන් අපි යමු ඊගාව tip එකට. ඊගව ටිප් එක තමයි ඔයාගේ ෂෝස් නිසා ඔයාට බ්ලිස්ටර්ස් එනවා නම් ඔයාගේ කකුල් වල ෂෝ එක තද හන්දා ඔයාට අපහසුතාවයක් දැනෙනවා නම් හැබැයි ඔයා ඒ ෂෝ එකට ගොඩාක්ම කැමති ඒක අයින් කරන්නත් ඔයා කැමති නැහැ අන්න ඒ වගේ දෙයකදී අපි මොකද කරන්නේ අපි හැමෝටම තියෙනවනේ ඒ වගේ ෂෝස් අපි ගොඩක් ආසයි හැබැයි ටිකක් ඔයා කරනකොට uncomfortable ඉතින් අන්න ඒ වගේ වෙලාවට මම කරන්නේ තින් ලේකක් මේ පෙට්‍රෝලියම් ජෙලි වලින් අරගෙන ඔයාගේ ෂූ එකේ ඇතුල් පැත්තේ පොඩ්ඩක් ආලෙප කරන එක. ඉතින් ගොඩක් නෙමෙයි හරිම තින් ලේයකක් ඔයා ඇප්ලයි කරාම ඔයාගේ කකුල් වල බ්ලිස්ටර්ස් එන එක නවතිනවා. මේ දවස්වලට ඕන කරන තවත් ටිප් එකක්. අපි දැන් වැඩි ඉයරින්ග්ස් දාන්නේ නැහැනේ මොකද අපි එළියට යනවා අඩුයි. ඒක හන්දා අපිට වැඩි ඉයරින්ග්ස් දාන්න වෙන්නේ නැහැ. ඉතින් මම නම් සතියට එක දවසයි මම මේ ෆිල්මින් කරන දවසට තමයි මම ඉයරින්ග්ස් දාන්නේ. එකපාරට ඔයාට දාගන්න අමාරු වෙන අවස්ථා තියෙනවා ඉයරින්ග්ස්. මොකද අපි කාලයක් දාන්න නැතුව ඉඳලා ඉයරින්ග්ස් දාන්න හදනකොට. ඉතින් ඒකටත් මෙන්න මේක තමයි මම යූස් කළේ. ඔයා පොඩ්ඩක් ඇඟිල්ලට වැස්ලීන් ටිකක් අරගෙන ඔයාගේ කන් පෙත්තේ ගාලා ඊට පස්සේ ඔයා ඉයරින් එක දාලා බලන්න. තම් ගලවට දාගන්න පුළුවන්. ඔන්න ඒක තමයි අපිට මේ දවස්වල අවශ්‍ය කරන තවත් ටිප් එකක්. nail polish bottles වලට
ඕගලන්ට ඒ දේ වෙලා තියෙනවද nail polish bottles ටික දවසකට පස්සේ open කරන්න යනකොට open වෙන්නේ නැති ඒක ගොඩක් tight වෙලා තියෙන ප්‍රශ්නේ අන්න ඒ වගේ වෙලාවටත් ඔයා use කරලා ඒ nail polish bottle close කරන්න කලින් Vaseline ටික තාලෙප කිරීම තුලින් ඊගාව use එකේදී ඔයාට bottle එක open කරගන්න අමාරු වෙන්නේ නැහැ ඉතින් අන්න ඒක තවත් life hack එකක් ඔයාගේ eyebrows වලට ඔයා හදිස්සියෙන් කොහරි යන්න හදනවා නම් ඔයාට pro products use කර කර ඉන්න වෙලාවක් නැත්තම් ටක් ගාලා petroleum jelly ටිකක් අරගෙන ඔයාට eyebrows neaten up කරගන්න පුළුවන් ඔයාට තියෙන dry hair එකක් නම් ඔයාගේ dry ends එහෙම නැත්තම් split ends වලට Vaseline හරිම චුට්ටක් ඔයාගේ ඇඟිලි තුඩු වලට අරගෙන apply කිරීමෙන් ඒ dryness එක නැති වෙලා යනවා instantly ඒත් මොකක් ponytail එකක් වගේ දානවා නම් ඔයාට flyaways තියෙනවා නම් අර චුටි චුටි baby hair හැමතැනම තියෙනවා නම් ඔයාට ඒව neaten up කරගන්න පුළුවන් Vaseline බොහොම පොඩ්ඩක් ආලෙප කිරීම තුලින් මතක තියාගන්න ගොඩක් Vaseline කොණ්ඩෙට දාන්න එපා මොකද ටංගාලා ඔයිලි වෙන්න බලනවා ඒක නිසා ඔයාගේ ඇඟිලි තුඩු වලට චුට්ටු චුට්ටක් අරගෙන මෙන්න මේ පොඩි පොඩි ට්‍රික්ස් වලට කරන්න පුළුවන් petroleum jelly භාවිතයෙන් තවත් ලයිෆ් හැක් එකක් අපිට නිතරම වෙන අපි රින්ග්ස් පලන් දෙද්දී අපිට ඒව රිමූව් කරන්න බැරි වෙන වෙලාවලට ගොඩක් ටයිට් නම් ඔයාට රින්ග් එක රිමූව් කරගන්න බැරි නම් ඔයාට ඇඟිල්ලේ Vaseline ටිකක් ආලේප කරන්න පුළුවන් ටංගාලා remove කරන්න පුළුවන් rings last but not least makeup stains අපි white t-shirt එකක් එහෙම අඳින වෙලාවලට එහෙම නැත්නම් remove කරන වෙලාවලට අපි නොදෙනීම කොච්චරනම් අපේ light color clothes වල makeup stains ඇති වෙලා තියනවද හිතලා බලන්න අපි හැමෝටම වෙන දෙයක් ඒක ඉතින් අන්න ඒ වගේ වෙලාවට ඔයාට පුළුවන් petroleum jelly ටිකක් අන්නේ stain එක තියෙන තැනට ආලේප කරලා hot water වලින් පොඟවපු cotton රෙදි කැබැල්ලකින් ඒක පිහදාන්න ටක් ගාලා makeup stains ඉවත් කරගන්න පොඩි tip එකක් ඉතින් ඔන්න ඔය වගේ ගොඩාක් දේවල් වලට ප්‍රයෝජනවත් වෙන ඉතාමත් ප්‍රයෝජනවත් ප්‍රොඩක්ට් එකක් තමයි මෙන්න මේ petroleum jelly කියලා කියන්නේ මට නම් නැතුවම බැරි ප්‍රොඩක්ට් එකක් මං හිතන්නේ දැන් ඔයගොල්ලෝ දැනගන්න ඇති අපිට එදිනෙදා පාවිච්චි කරන්න පුළුවන් දේවල් වලට අමතරව මේකෙන් කොච්චර වාසි අපිට ලබා ගන්න පුළුවන්ද කියලා විශේෂයෙන්ම dry skin එකක් තියෙන ඔයාට ඉතින් එහෙමනම් ඔයගොල්ලෝ කැමති නම් මේ අනිත් Vaseline lotions මගින් කොහොමද අපි lotion එකක් තෝරගන්නේ කියලා සහ එක එක ලෝෂන්ස් වලින් මොන වගේ ප්‍රයෝජනද අපේ ස්කින් එකට වෙන්නේ කියලා දැනගන්න කැමති නම් කමෙන්ට් එකක් දාන්න කමෙන්ට් සෙක්ෂන් එකේ එතකොට මම ඔයගලන්ට ඒ වගේ වීඩියෝ එකක් ගොඩ දෙනෙක් කිල්ලුවොත් මම අරගෙන එන්න. ඉතින් එහෙමනම් ඔන්න අමතක කරන්න එපා අලංකාරී channel එක subscribe කරන්න. ඒකත් මම ආයෙත් පාඩක් මතක් කරනවා ඒත් එක්ක අලංකාරී ෆෑන්ස් තුලින් Instagram Facebook හරහා මාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් හැමදාමත් වගේ ගොඩාක් ආදරේ ඔයගොල්ලෝ හැම දිනාටම පරිස්සමින් ඉන්න. එහෙමනම් ලබන සතියේ තවත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ගිහිල්ලා ඉන්නම් මම දුෂි. Bye.